වර්තමාන ජන සමාජයේ දිහා බලනකොට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ භූත මන්දිර හොල්මන් ගුහා කියන නිර්මාණය. ඇත්තටම අතීත කාලයේත් අපේ මිනිස්සු මේ භූත මන්දිර හොල්මන් ගුහා ඒ වගේම අපාය සංදර්ශන මේ වගේ දේවල් සමාජගත කරා. ඒ වගේ නිර්මාණ තිබුණා. හැබැයි අතීතයේ මේ නිර්මාණ තුළින් අපේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට පීඩාවක් වුණේ නැහැ. ඒ වගේම පව් වැඩ කරන මිනිස්සු, අකුසල් වැඩ කරන මිනිස්සු, නරක විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රතිවිපාකයන් පිළිබඳව ලොකු සමාජයට පණිවිඩයක් දුන්නා. ඉතින් මිනිස්සු ඒව බලලා නරක වැඩ නොකර ඉන්න, හොඳ වැඩ කරන්න, කුසල් දහම් කරන්න, හොඳින් සමාජයේ සත්පුරුෂ විදිහට ජීවත් වෙන්න අපේ මිනිස්සු අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එහෙත් වර්තමානයේ තියෙන ලොකුම ගැටලුව තමයි අපේ තරුණ සමහර වෙලාවට විහෙර විහාරස්ථානවල වැඩ වාසය කරන අපේ හාමුදුරුවන් වහන්සේලා, ඒ වගේම අපේ තරුණ දරුවෝ, පුංචි දරුවෝ මේ එකතු වෙලා මේ හොල්මන් ගුහා, භූත මන්දිර වගේ දේවල් නමින් ඒවා නිර්මාණය කරලා ඒවා හරහා වැරදි දේවල් ගොඩක් සිද්ධ වෙන බව අපිට සමාජයේ දිහා බලනකොට පේනවා. ඇත්තටම දරුවන්ගේ මේ එකමුතුකම, ඒ වගේම මේ නිර්මාණශීලී බව අපි හැමදාම අගය කරනවා. ඒ වගේම පඬිහෙර විහාරස්ථානවල ඉන්න අපේ හාමුදුරුවන් වහන්සේලාගේ තියෙන ඒ සහජ හැකියාවන්, දක්ෂතාවයන්, ඒ නිර්මාණශීලී ස්වභාවය, ඒ වගේම ගම්මු එකතු කරගෙන මේ වගේ දේවල් සංවිධානය කිරීම, ඒවා අපි අගය කරනවා. හැබැයි ඒවා අපි සංවිධානය කරමින් ඒවාගෙන් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්නේ නැත්නම්, ඒ නිර්මාණයේ සමාජයට පිළිලයක් නම්, කරදරයක් නම්, අපි ඉදිරිපත් කරන, අපි සංවිධානය කරන, අපි සමාජගත කරන්න හදන පණිවිඩය අපේ නිර්මාණය තුළින් ලැබෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා වර්තමාන කාලේ මා හිතනවා මේ හොල්මන් ගුහා භූත මන්දිර කියන ස්වභාවයෙන් මත්ද්‍රව්‍ය මත් වතුර පානය කරමින්, ඒ වගේම ගෑනු ළමයි, කාන්තාවන් පසුපස නොයෙක් අනේක විද අවියායුධ අතට අරගෙන ඒක සෙල්ලමක් බවට පරිවර්තනය කරමින් පාර පුරා දුවමින්, පාරවල් වල පන්නමින්, ඒ වගේ මිනිස්සු උස්සගෙන, දරුවෝ උස්සගෙන ගිහිල්ලා මිනී පෙට්ටි වලට දැමීම් වගේ මේ වගේ දේවල් හරහා මම හිතනවා අපේ වටිනාකම් වලට, සාර ධර්ම වලට යම් හානියක් වෙනවාදෝ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව හිතන්න කාලය ලැබිලා තියෙනවා. මේවා සංවිධානය කරන අපේ දරුවන්ට, අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට ඒවා නිසි ආකාරයේ සුදුසු නිසි ආකාර දිසානතියකට ඒවා හරවාගෙන හොඳින් ඒ කටයුත්ත කරන්න අපි කොහොමද වග බලා ගන්න ඕනේ කියන බව, ඒ වගේ තියෙන දුර්වලතාවයන් අඩුපාඩුකම් වග හරවාගෙන ඒ නිර්මාණයෙන් බුදුදහම ඉගැන්වෙන වටිනාකම් සමාජගත කරන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරනවා නම් වඩාත් වටිනවා. එහෙම නැති වුණොත් මේ යන විදිහට නම් මේවා හරහා අපේ මුළු රටම, අපේ මුළු සංස්කෘතියම, අපේ මුළු ධර්මයේම අනිවාර්යයෙන්ම හොල්මන් වෙලා යාවි. දෙනාට පිළිගන්න.